ඔබ දන්නවද පොසිටිව් තින්කින් වල නිතරම කියන දෙයක් තමයි රාජා ලීක් වගේ වෙන්න කියන එක. ඇත්තටම අපි රාජා ලීක් වගේ විය යුත්තේ මොනවද අපිට රාජා ලීකින් ඉගෙන ගන්න පුළුවන්? රාජා ලියා නිරන්තරයෙන්ම තනිවම උගේ අභිමතය පරිදි ඉහළ අහසේ පියාඹන සත්වේ. මේකෙන් කියන්නේ තනිව ඉන්න කියන එක නම් නෙවෙයි. තමන්ගේ ලෙවල් එකට ගැළපෙන මිනිස්සු ඇසුරු කරලා ඍණාත්මක මිනිස්සු ඇසුරු කරන්න එපා. ඔවුන්ගෙන් ඈත් වෙන්න. තමන්ගේ අරමුණු හැම පුද්ගලයෙක් එක්කම කියන්න එපා. පුළුවන් හැම වෙලාවෙම තමන්ට වඩා ඉහළින් ඉන්න මිනිස්සු ඇසුරු කරන්න කියන එක. ඇත්තටම තමන්ගේ තියෙන සිහින අරමුණු වලට ගැළපෙන පුද්ගලයන් ඇසුරු කළාම ඒවා ඉක්මනින්ම ඉටු කරගන්න පුළුවන්. ඔබට රාජලියට පුළුවන් තමන්ගේ ගොදුරට ඉලක්කයක් වගේම අවදානම් වෙන්න. එසේනම් ඔබත් ඔබගේ අරමුණු ඉටු වෙන කම්ම මොන විදිහේ බාධක ආවත් හොඳ අවධානයක් දෙන්න. රාජලියා කවම දාවත් මැරුණු සතුන් ආහාරයට ගන්නෙ නැහැ. ඔබත් ඔබගේ එනර්ජි එක නිකරුණේ නාස්ති කරන්න එපා. අඩුම තරමේ සිතුවිලි වලටවත් අනවශ්‍ය දේවල් වලට ඔබගේ ශක්තිය හැසිරුවොත් ඒ වගේම සිතුවිලි වලට කාලය වැය කළොත් ඔයාගේ එනර්ජි එක නැතිවීමක් තමයි එතන සිදුවෙන්නේ. ඒ වගේම රාජාලියා කුණාටු වලට හුඟක් කැමති සත්තු. ඒකට හේතුව තමයි ඌ කොහොමද ඉහළ අහස පියාඹන්න කැමති. කුණාටු වලදී ඌට කොහොමද අහසේ ඉහළින්ම පියාඹන්න පුළුවන්? ඒ වගේම අපිට ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ අවස්ථාවවලදී ඒව මගහරින්නේ නැතුව ඔබ මූණ දෙන්න. අලුත් දේවල් ඉගෙන ගන්න, ඔයා හොඳ ශක්තිමත් කෙනෙක් බවට පත් කරගන්න. අභියෝග වලට පිළිවෙල. ඔයා දන්නවද? ගැහැණු රාජාලියා පාර්ට්නර් කෙනෙක් තෝරගන්නකොට විශේෂයෙන්ම බලන්නේ ඒ පාර්ට්නර්ගේ කැපවීම. මේක අපට රිලේෂන්ෂිප් එකකට ගොඩක් ගැලපෙනවා. මොකද සාමාන්‍යයෙන් අපි පාර්ට්නර් කෙනෙක් තෝරගන්නකොට බලන්නේ බාහිර දේවල් පමණයි. තමන් වෙනුවෙන්කොට හෝ ඇයට මොන තරම් කැප වෙන්න පුළුවන්ද කියලා අපි බලන්නේ නැහැ. අන්න ඒ නිසාමයි රිලේෂන්ෂිප් වලදී රටේ නැති ප්‍රශ්න ඇති වෙන්නේ. අනෙක් පුද්ගලයා ගැනුවෙන් කැප වෙන්න බැරි හින්දම තමයි. රාජලි පැටව් ඉගිල්ලෙන්න නම් වුණාම රාජලි අම්ම කරන්නේ කූඩුවේ තියෙන සුව පහසු ලේයර් තට්ටුව එකින් එක අයින් කරන එක. කෝටු කෑලි වලට උන්න තුවාල වෙනකම් මේ දේ කරනවා. අවසානයේ පැටවුන්ට කූඩුවේ ඉන්න බැරි නිසාම උන් ඉගිල්ලෙනවා. එසේනම් ඔයාට තමන්ගේ අරමුණු ඉටු කරගන්න අවශ්‍ය නම් කොම්ෆර්ට් සෝන් එකේ ඉවත් වෙලා යන්න.